Auto Hub. Just wish he knew. ලංකාවේ තියෙන ඉන්ධන අර්බුදයත් එක්ක වාහන පාවිච්චි කරන අපිට පහුගිය කාලේ ගොඩක් ලොකු අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ එදිනදා වැඩ හරියට කරගන්න බැරි වුණා. අපිට තෙල් පෝලිං වල රස්තියාදු වෙන්න වුණා. ඒ වගේම අපේ රැකියාව, අපේ ආදායම් මාර්ගය වගේ දේවල් හරියට කරගන්න බැරි වුණා. ඉතින් මේ වගේ ගොඩක් ලොකු ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒත් එක්කම ඉන්ධන අර්බුදයේ යම් තරමක් දුරට මග ඇරුණත් අපිට QR එක ඒ වගේම තවත් සමහරලාට අපිට අවශ්‍ය වෙලාවට ඉන්ධන නැතිවීමත් එක්ක අපේ ගමනාගමන කටයුතු එහෙම නැත්නම් අපේ වාහන පාවිච්චි ඉතාමත් සීමා සහිත කරන්න වුණා. ඉතින් මේ වගේ දේවල් එක්ක ඔටෝ හබ් එකේ පළවෙනි බයික් රිවිව් එක ගේනවා විශේෂයෙන්ම බයික් පදිනටත් එක්ක. ඊට අමතරව වාහන පාවිච්චි කරන අයට පහුගිය කාලේ මේ ඉන්ධන අර්බුදයත් එක්ක වාහන පාවිච්චි ටිකක් අඩු කරා නම් එහෙම නැත්නම් වාහනේ පොඩ්ඩක් ගෙදර තිබ්බනම් මම විශේෂයෙන්ම කියන්නේ කාය එකක්, වෑන් එකක්, SUV එකක් වගේ ටිකක් වැඩි ඉන්ධන ධාරිතාවයක් සහිත වාහනයක් පාවිච්චි කරපු අය ගැන. ඉතින් ඒ වගේ අය ටිකක් වාහනේ පැත්තකින් තිබ්බනම් අන්න ඒගොල්ලන්ට වෙනදා වගේම ඒගොල්ලන්ගේ ජොබ් එක වෙන්න පුළුවන්, බිස්නස් එක වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ වෙනදා යන ගමන් බිමන් වෙන්න පුළුවන් මේ වගේ දේවල් අඩුපාඩුවක් නැතුව කරගන්න සොලූෂන් එකක් එක තමයි මේ වීඩියෝ එක ප්ලෑන් වෙන්නේ. ඉතින් මාත් එක තියෙනවා Yadea T9 එක, ඒ වගේම Yadea E8S කියන Abans ඔටෝලගෙන් ලංකාවට ගෙන ආපු ඉලෙක්ට්‍රික් බයික් දෙකක්. ඉතින් ඉලෙක්ට්‍රික් බයික්ස් ගැන, ඉලෙක්ට්‍රික් කාර්ස් ගැන මේ වෙනකොට ගොඩක් ලොකු කතාබහක් සමාජයේ තියෙනවා. ඉතින් මේ වෙනකොට ඉලෙක්ට්‍රික් කාර්ස් කිහිපයක් ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ඔටෝ හබ් එකෙන්. ඉතින් පළවෙනි පාරට මම විශේෂයෙන්ම රෙකමෙන්ඩ් කරන්න හින්දා වාහන පාවිච්චි කරන්නට තමයි මේ බයික් දෙක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් අපි බලමු මේ බයික් දෙක කොච්චර දුරට ප්‍රැක්ටිකල්ද, කොච්චර දුරට මම කියන තරම් මේක රිලයබල්ද, මේක අපිට ගැලපෙනවද, ලංකාවට ගැලපෙනවද, මේකේ ආෆ්ටර් මාකට් පාර්ට්ස් තියෙනවද, මේ වගේ හැම දෙයක් ගැන මම අද කතා කරනවා. වීඩියෝ එක තප්පරයක්වත් මග නොහැර බලන්න. ඉතින් අපි යන් වීඩියෝ එකට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම සෝෂල් මීඩියා වල තියෙන ෆොටෝස් වීඩියෝස් ඒවත් ගිහින් ලයික් කරන්න, ෆොලෝ කරන්න, ටග් ගාලා යන් වීඩියෝ එකට. මේ ඔටෝ හබ්. Just wish he knew. මං වීඩියෝ එක පටන් ගනිද්දි Yadea බ්‍රෑන්ඩ් එක ගැන කිව්වා. ඉතින් Yadea කිව්වහම මේ වෙනකොට ලංකාවේ ගොඩ දෙනෙක් දන්නවා, ගොඩ දෙනෙක් අහලා තියෙනවා, දැකලා තියෙනවා, ඒ වගේම යූස් කරන ගොඩ දෙනෙකුත් මේ වෙනකොට ඉන්නවා. ඉතින් ඊට අමතරව මේක අලුත් කියලා හිතන කෙනෙක් ඉන්නවනම්, එහෙම නැත්නම් මේ නම අලුත් නම් තාම හරියට දන්නේ නැත්නම් මොකද්ද මේ Yadea කියන්නේ? Abans ඔටෝ එකෙන්ද මේක ගෙන්නන්නේ? එතකොට මොකද්ද මේකේ හිස්ටරි එක? ඒ වගේ දේවල් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් මිස් ප්‍රියන්ත ඉන්නවා,
ඉතින් අබාන්ස් ඔටෝ වෙනුවෙන් එයා ගියයි මොකද්ද යාඩියා කියන්නේ මොකද්ද මේ අබාන්ස් ඔටෝ එකෙන් කරන වැඩේ කියලා ඕගොල්ලන්ට දැන් දැනගන්න පුළුවන්. Right, හස්ත අපි ඉස්සෙල්ලාම කතා කරමු යාඩියා කියන්නේ මොකද්ද කියන එක ගැන කිව්වා වගේම දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යාඩියා කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම යාඩියා තමයි යාඩියා කියන කම්පැනි එක තමයි world number 1 2 wheeler electric 2 wheeler කරන කම්පැනි එක තමයි හස්ත යාඩියා කියන්නේ. ඒ වගේම තමයි අවුරුදු ගණනාවක් අවුරුදු 6ක් 8ක් වගේ ගණනාවක් පුරාවට ලෝකේ අංක 1 අලවිය කරන කම්පැනි එක තමයි යාඩියා කියන්නේ electric 2 wheeler 2 wheelers. එතකොට ඒ වගේම තමයි කස්ටම බේස් එක ඒගොල්ලන්ගේ කස්ටම බේස් එක ගැන කතා කරොත් හසිත අපිට හිතා ගන්න බෑ 70 මිලියන කස්ටම බේස් එකක් ඉන්න රටවල් කීයකද රටවල් 92ක් රටවල් කියන්නේ සාමාන්‍ය යුරෝප් කන්ට්‍රීස් ඔක්කොම වගේ ඇතුළත් රටවල් 92කට මේ ප්‍රොඩක්ට් එක මේගොල්ලෝ අලෙවි කරනවා ඒ වගේම සේල්ස් පොයින්ට් 45,000ක් ලෝකේ පුරාවට තියෙන කම්පැනි එකක් තමයි හසිත යාඩියා කියන්නේ එතකොට අපිට අලුත් වුණාට ඇත්තටම ලෝකෙට හරිම ප්‍රසිද්ධ එකක් තමයි මේ යාඩියා කියන්නේ අපිට තාම අලුත් අපිට තවම අලුත් නමුත් මේ වෙනකොටත් ලොකු කස්ටම බේස් එකක් ඉන්නවා අනිවාර්යයෙන්ම එතකොට මට තව ප්‍රශ්නයක් එනවා මම මේකත් මේ ගාවම අහන්නම් සාමාන්‍යයෙන් අපි රටවල් ගොඩකට මැනුෆැක්චර් කරනවා කියන්නේ බයික් එකක් ඒ රටින් රටට මේකේ ක්වොලිටි එක වෙනස් කරනවා සාමාන්‍යයෙන් අපේ එක්ස්පීරියන්ස් එක හැටියට මේක සම්බන්ධයෙන් යාඩිය සම්බන්ධයෙන් වඩා මොකක්ද ඒ ගැන කියන්න තියෙන්නේ ඇත්තටම සසිත ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ මම කිව්වා රටවල් 92ක් පුරාවට මේ ප්‍රොඩක්ට් එක තියෙනවා මේගොල්ලෝ අපිට එවන ප්‍රොඩක්ට් එකම තමයි සසිත UK වලට යවන්නේ ඕස්ට්‍රේලියා යවන්නේ ඉතාලිය යවන්නේ සේම් ක්වොලිටි එක සේම් මැනුෆැක්චර් ප්‍රොඩක්ට් අපි මොන රටක බැලුවත් මේ බයික් එක මේ විදිහටම තියෙනවා අනිවාර්යයෙන් ඕකේ ඉතින් අබාන්ස්ලා කොහොමද මේකට එන්ට වෙන්නේ නැත්නම් අබාන්ස්ලාගේ මේක අලුත් වැඩක්ද නැත්නම් අබාන්ස් ඔටෝ කිව්වම ඇත්තටම අබාන්ස් කියන්නේ අපි හැමෝම දන්න ලංකාවේ ප්‍රචලිත හොඳම කම්පැනියක් ලංකාවේ තියෙන টপන ලෙවල් එකේ තියෙන කම්පැනියක් ඒකට අබාන්ස් කියන කම්පැනි එකෙන් ඇත්තටම අබාන්ස් ඔටෝ කියන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ඒකෙන් ඇත්තටම රට වාහන මෝටර් සයිකල් ඒ වගේ දේවල් අපි අවුරුදු ගණනාවක් පුරාවට මම හිතන්නේ සෑහෙන කාලයක් අවුරුදු 15ක් 20ක් වගේ පුරාවට අපි මේ ශේෂ්ත්‍රේ රැඳී සිටිනවා අපි ඇත්තටම දැන් මේ ගැන කතා කරමු මීට කලින් අපි පෙට්‍රල් බයිසිකල් හීරෝ කියන බයික් එකත් අපි අබාන්ස් ඔටෝ එකෙන්මයි කරේ ඉතින් තිබුණු ක්‍රයිසිස් ප්‍රශ්නෙත් එක්ක තමයි අපිට ඒ ගැටලුව ආවේ නමුත් ඇත්තටම අබාන්ස් ඔටෝ එක ගත්තොත් හසිත ලංකාවට අලුත් නැහැ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේදී ප්‍රධානම පෙළේ කම්පැනියක් තමයි අබාන්ස් ඔටෝ කියන කම්පැනි ඉතින් මම හිතනවා ඔයගලන්ට යාඩියා කියන්නේ මොකද්ද අබාන්ස් ඔටෝල මොකද්ද මේ කරන වැඩේ කියන එක ගැන අයිඩියාක් එන්නේ කියලා. ඉතින් මම වීඩියෝ කන්ටිනියු කරනවා. Thank you. වීඩියෝ එකට ආවට. Okay, thank you වසිත. Thank you. ඔයා ස්කූට් එකක් යූස් කරන කෙනෙක්ගෙන් ඇයි ඔයා ස්කූට් එකක් යූස් කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එයා දෙන උත්තරේ අතරේ වාසි සහගත දේවල් වැඩි. එහෙම නැත්නම් ටවුන් එකක පහසුවෙන් හෑන්ඩල් කරන්න පුළුවන්, පහසුවෙන් රයිඩ් කරන්න පුළුවන්, ට්‍රැෆික් එකකදී වගේ ගොඩක් පහසුවෙන් මේ බයික් එක පදවන්න පුළුවන් ඔය වගේ දේවල් තමයි එයාගේ උත්තර ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ ස්කූට් එක ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් වුණොත් ඔයා ඔය ප්‍රශ්නෙම ඒ යාළුවගෙන් ඇහුවොත් එයා දෙන උත්තරේ තව වාසි සහගත දේවල් වැඩි. උදාහරණයක් විදිහට ගත්තොත් පහසුවෙන් ගමනක් යන්න පුළුවන්, එහෙම නැත්නම් ගොඩක් අඩු වියදමකින් ගමනක් යන්න පුළුවන්. ඉන්ධන වලට වැඩිය ගොඩක් අඩු වියදමක් තමයි යන්නේ. ඒත් එක්කම ভাইබ්‍රේෂන්ස් අඩුයි. ඒත් එක්කම සර්විස් මේන්ටෙනන්ස් වගේ දේවල් වල කොස්ට් එක ගොඩක් අඩුයි. සර්විස් එකක් නැති තරම්. ඉතින් මේ වගේ ගොඩක් වාසි සහගත දේවල් අර උත්තරේටම එකතු වෙනවා. ඉතින් අන්න ඒ හින්දා අන්නේ දේවල් එක්ක තමයි මේ යාඩියා T9 එක සහ යාඩියා E8S කියන බයික්ස් දෙක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් බයික් දෙකේම පොදු කාරණා ගොඩක් තියෙන හින්දා මම මේ පොදු කාරණා ටික කතා කරන්න T9 එක පැත්තට තමයි ඉස්සෙල්ලම එන්නේ. යාඩියා T9 එක ගැන කතා කරද්දී අපිට සාමාන්‍ය අපේ එදිනදා දකින ස්කූට් එකකට සමාන හැබැයි ඊට වඩා ටිකක් ස්ටයිලිෂ් වැඩිපුර ස්ටයිලිෂ් ඩිසයින් එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ මේකේ ඩිසයින් එක විදියට. ඉතින් ඉස්සෙල්ලම මම මේකේ ෆ්‍රන්ට් එකේ ඩිසයින් එක ගැන කතා කරද්දී මෙන්න මේ විදියට අපිට හෑන්ඩල් එකත් එක්කම මේ වගේ කව එකක් හම්බ වෙනවා. ඊට පස්සේ එතන අපිට යාඩියා ලෝගෝ එක බලා ගන්න ලැබෙනවා. එතනින් පල්ලෙයා මෙන්න මේ විදියට ලස්සන ඩිසයින් එකක් එනවා. මේක බොඩි කලර් එක ගැන කතා කරද්දී අපිට කලර්ස් පහක විතර ලොකු වේරියේෂන් එකක් තියෙනවා මේකේ කලර් එකේ. ඉතින් ගොඩක් ඇග්‍රෙසිව් ඩිසයින් එකක් විදිහට තමයි මේ බයික් එක බලා ගන්න ලැබෙන්නේ. අපිට පර්සනලි එක්ස්පීරියන්ස් කරන්න, එහෙම නැත්නම් මට පර්සනලි එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා මේකට තියෙන ඇට්‍රැක්ෂන් එක මෙතනදී ගොඩ දෙනෙක් ඇවිල්ලා කතා කරලා ගියා. ඉතින් ඊට පස්සේ එතනින් පල්ලෙහාට ආවොත් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට ෆුල් LED ලයිට් ඩිසයින් එකක් තමයි මේක බලා ගන්න ලැබෙන්නේ. මේකේ හෙඩ් ලැම්ප් එක, මේකේ ඩිම් එක, ඒ වගේම සිග්නල් ඉන්ඩිකේටර්ස් ඔක්කොම අපිට ෆුල් LED බලා ගන්න ලැබෙන්නේ. මේකේ ඩේ ටයිම් රනින් ලයිට් එහෙවුත් මේකේ බලා ගන්න ලැබෙනවා. එතනින් පල්ලෙහාට ආවොත් මෙන්න මේ විදිහට අපිට මඩ් ගාඩ් එක ඩිසයින් කරලා තියෙනවා. එතනින් ඉස්සරහා තමයි අපේ නම්බර් ප්ලේට් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ පැත්තට ආවොත් ඔයගලන්ට පේනවා ඇති shock absorbers දෙකක් එක්ක, එහෙම නැත්නම් telescopic shock absorbers සම්බ වෙනවා මේකේ. සාමාන්‍ය අපේ ඩර්ට් බයික් එකක් එහෙම නැත්නම් සාමාන්‍ය බයික් එකක් වගේ අපිට ඒ ඩිසයින් එක බලා ගන්න ලැබෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඩිස්ක් බ්‍රේක් හම්බ වෙනවා. මේක ඉස්සරහා සහ පිටිපස්ස දෙකේම අපිට ඩිස්ක් බ්‍රේක් තමයි ෆීචර් කරලා තියෙන්නේ. යාඩිය බ්‍රෑන්ඩින් එකත් මෙතනින් හම්බ වෙනවා.
ඊට පස්සේ මේ බොඩි එකේ තියෙන ඇග්‍රෙසිව් ඩිසයින් එකට මැච් වෙන විදියට එහෙම නැත්නම් බයික් එකේ ඩිසයින් එකට හොඳට බ්ලෙන්ඩ් වෙන විදියෙ ගොඩක් හොඳ ලස්සන වීල් එකක් බ්ලැක් කලර් එකකින් ඩිසයින් කරලා තිනවා බයික් එකේ තියෙන අර අයිකොනික් ඩිසයින් එක ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා මේ වීල් ඩිසයින් එකත් එක්ක ඉතින් ටයර් එකත් ගොඩක් හොඳ සයිස් එකක් එක ඇවිල්ලා තිනවා මොකද හොඳට බයික් එක ග්‍රිප් වෙන්න එහෙම නැත්නම් බයික් එක ටිකක් ස්පීඩ් ඩ්‍රයිව් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 60 ක විතර වේගෙන් මේක රයිඩ් කරන්න පුළුවන් ඉතින් ඒකට ගැළපෙන විදිහ ගොඩක් හොඳ ග්‍රිප් එකක් තියෙන විදිහ ටයර් එකක් මේකට ඩිසයින් කරලා තිනවා ඉතින් ඉස්සරහ ඔය වගේ තමයි ඩිසයින් එක ගැන කතා කරන්න තියෙන්නේ මම එනවා මේක සයිඩ් එකට ඉස්සලම අපිට සයිඩ් මිරර් එක හම්බ වෙනවා සාමාන්‍ය ඩිසයින් එකක් අපිට බලා ගන්න ලැබෙන්නේ ඊට පස්සේ එතනින් පල්ලේ හටවත් ඕගලන්ට පේනවා මෙන්න මේ ඒරියා එක එහෙම නැත්නම් අපේ රයිඩ් එකේ කකුල තියෙන ඒරියා එකෙන් පහළ තමයි අපිට මේකේ බැටරි පැක් එක බලා ගන්න ලැබෙන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකක් වුවම අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක අපිට සාමාන්‍ය දවස්වල නම් පාවිච්චි කරන්න පුළුවන් හදිස්සිය වතුර එහෙම නැත්නම් සමහරලාට මේ දවස්වල පොඩි වතුරටත් පාරවල් යම් තරමක් දුරට වතුරෙන් යට වෙන්න තියෙන දෙකට වැඩි එතකොට අපිට බයික් එක ගෙදර තියලා බස් එකේ තමයි යන්න වෙන්නේ කියලා පොඩි අයිඩියා එකක් ඇති මේකේ ෆුලි වෝටර් ප්‍රූෆ් බැටරි එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ ඉතින් විශේෂම දෙයක් ඒක ඉලෙක්ට්‍රික් බයික් එකක් කොහොම අපිට වතුරත් එක්ක ටච් වෙද්දී මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන ප්‍රශ්නේ හැම වෙලේම එනවා ඉලෙක්ට්‍රික් ගැජට් එකක් කිව්වහම ඉතින් බයික් එකක් ගැනත් අපිට ඒ සැකේ තියෙනවා හැබැයි මේකේ අපිට ෆුලි වෝටර් ප්‍රූෆ් ඩිසයින් එකක් තියෙන හින්දා බයික් එක වතුරේ මේ ලෙවල් එකට උනත් දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකට වොරන්ටි එකක් ඔයගලන්ට හම්බ වෙනවා. ඉතින් එතනින් පිටිපස්සට ආවොත් ඔයගලන්ට පේනවා ඉතින් මෙන්න මේ ඩිසයින් එක ගොඩක් ඇග්‍රෙසිව්. එහෙම නැත්නම් බයික් එකේ ෆේස් එකේ තියෙන ඩිසයින් එක කන්ටිනියු කරලා තිනවා මේ ඒරියා එකේ මේ සයිඩ් එකේ යාඩියා T9 කියලා බ්‍රෑන්ඩින් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ රයිඩර්ට පිලියන්ට දෙන්නටම ගොඩක් හොඳ ඉඩකඩක් තියෙන සාමාන්‍ය ස්කූට් එකක සයිස් එකටම ඊටත් වැඩිය සාමාන්‍යයෙන් වැඩි ඉඩකඩක් අපිට මේකේ සීට් එකේ බලා ගන්න ලැබෙනවා ඒත් එක්කම විශේෂම දේ තමයි පිලියන්ට මේකේ හම්බ වෙනවා බෑක් රෙස්ට් එකක් ඉතින් අවශ්‍ය නම් මේක ඔයගොල්ලෝ මේකේ ස්ටයිල් එකත් එක්ක ඔයගොල්ලන්ට එක මැච් වෙන්නේ නැහැ කියලා හිතනවා නම් එහෙම නැත්නම් ඕල් එකට කැමති නැත්නම් ඔයගොල්ලන්ට මේක ගෙදරදීම රිමූව් කර ගන්න පුළුවන් ඒ වගේම මේක කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහටම ඔයගොල්ලන්ට එක යූස් කරන්න පුළුවන් ගොඩක්ම පහසුයි පිටිපස්සේ පැසෙන්ජර් එහෙම නැත්නම් පිලියන්ට මේක යූස් කරන එක පිටිපස්සට ආවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට පිටිපස්සෙත් අපිට ඩබල් ෂොක් ඇබ්සෝබර්ස් හම්බ වෙනවා. ඉතින් ගොඩක්ම කම්ෆර්ට් රයිඩ් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්කූටර් එකක අපිට හම්බ වෙන්නේ එක ෂොක් එකයි. හැබැයි මේකේ ෂොකර්ස් දෙකක් අපිට බලා ගන්න ලැබෙනවා. ඒ වගේම ඩිස්ක් බ්‍රේක් එකක් ෆීචර් කරලා තියෙනවා. පිටිපස්සෙත් ඔයාලට පේනදි ගොඩක් හොඳ ටයර් සයිස් එකක් බලා ගන්න ලැබෙනවා. ඊට පස්සේ පිලියන්ට මේ වගේ ෆුට් පෙග්ස් දෙකක් ලැබෙනවා. එතකම අපිට සයිඩ් ස්ටෑන්ඩ් එකක් සහ මේන් ස්ටෑන්ඩ් එකක් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගැන කතා කරද්දී අපි බයික් එක සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙද්දී ස්ටාර්ට් කරොත් එහෙම නැත්නම් ඔන් කරොත් මේක ස්ටාර්ට් කරන්නේ නැහැ බයික් එක ඔන් කරන්න තියෙන්නේ ඔන් කළොත් අපි සයිඩ් ස්ටෑන්ඩ් එක ගහලා තියෙනකන් අපිට සේෆ්ටි ෆීචර් එකක් විදියට බයික් එක ඇක්සලරේට් වෙන්නේ නැහැ ඒක විශේෂම දෙයක් අපි සයිඩ් ස්ටෑන්ඩ් එක ඇකිලුවට පස්සේ තමයි බයික් එක රයිඩින් වලට රෙඩි කියලා අපේ ඉන්ඩිකේටර් එකේ මේගොල්ලෝ අපිට නොටිෆිකේෂන් එකක් දෙන්නේ ඊට පස්සේ මම එනවා මේකේ රියර් සයිඩ් එකට මෙහෙමම ඉස්සරහා වගේම මේකේ පිටිපස්සේ ඩිසයින් එකත් ගොඩක්ම ඇග්‍රෙසිව් LED ලයිට් ඩිසයින් එකක් තියෙන හින්දා ගොඩක්ම ලස්සන ගොඩක්ම යුනික් ඩිසයින් එකක් මේගොල්ලෝ මේ බයික් එකට කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් මේකේ බෑක් රෙස්ට් එකත් පිටිපස්සට පේන විදිහේ අපිට කැතක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතනද මේක පිටිපස්සට පේවුනොත් කැත වේවිද කියලා ඔයගොල්ලන්ට පේනදී ලස්සන ඩිසයින් එකක් තියෙනවා එතනින් පල්ලෙහාට ආවොත් ඔයගොල්ලන්ට පේනදී මෙන්න මේ විදිහට ග්‍රැබ් හෑන්ඩල් එකක් තියෙනවා පිටිපස්සෙන් පහසුවෙන් අල්ලන් යන්න පුළුවන් විදිහට එක තැනක් නෙමෙයි මේ වගේ අපිට අවශ්‍ය තැනක් අල්ල ගන්න පුළුවන් විදිහට ගොඩක් වටේටම මේක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් පල්ලේ හටාවත් ඔයාලට පේනවා ඇති LED රින්ග් එකක් විදියට තියෙනවා. එහෙම නැත්නම් LED ස්ක්වයර් එකක් විදියට තමයි මේකේ පාකින් ලයිට් එක බලාගෙන ලැබෙන්නේ. බ්‍රේකින් ලයිට් එක වෙනම අපිට ඉන්ඩිකේට් වෙනවා. ඊට පස්සේ සිග්නල් ඉන්ඩිකේටර්ස් ගැන කතා කරද්දී ගොඩක් ලස්සන ඩිසයින් එකක් ඒකෙත් කරලා තියෙනවා. ඊට පස්සේ නම්බර් ප්ලේට් එක සහ එක රිෆ්ලෙක්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ඔය විදියට තමයි පිටිපස්සේ තියෙන දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ රයිඩර් ඒරියා එකේ තමයි ඊළඟ වැදගත් දේවල් ටික තියෙන්නේ. ඊට කලින් මම මේකේ පර්ෆෝමන්ස් එක ගැන කතා කරන්නම් මේකේ මොන වගේ දේවල්ද අපිට පවර් එක ගන්න. එහෙම නැත්නම් පවර් එක මේකේ පවර් එක මොන වගේද මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ. මේකේ පර්ෆෝමන්ස් එක කොයි වගේද ඩිසයින් කරලා තියෙන්නේ කියන එක ගැන මම මුලින් කිව්වා T9 එකේ වගේම E8S එකේ ස්පෙක් එක ගොඩක් දුරට සමානයි කියලා. ඉතින් මම මේකේ පවර් ඇන් පර්ෆෝමන්ස් ගැන කතා කරන්නේ E8S එකට එනවා. මේකේ මොකද මේකේ e-bike එකක් කියන නැත්නම් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. ඉතින් මේ ස්කූටර් එකේ අපිට 2000 වෝට් මෝටර් එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. මේක හබ් මෝටර් එකක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම මේකේ 72 වෝට් 38 ampere බැටරි එකක් තියෙනවා. මේකත් එක්ක අපිට මේකේ range එක කිලෝමීටර් 100කට අධිකව බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අවමේ බැලුවොත් කිලෝමීටර් 100ක් මේක ධාවනය කරන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ගේ riding skills එක්ක ඕගොල්ලන්ට මේක හුරු වෙන විදිහට ඕගොල්ලන්ට කිලෝමීටර් 100 120 දක්වා range එක ඕගොල්ලන්ට මේක පදවන්න පුළුවන් එක charge එකකින්. ඉතින් ඕගොල්ලෝ හිතනවා ඇති කිලෝමීටර් 100ක් කියන්නේ මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලා දවසක් දෙකක් විතර plug කරලා තියන්න ඕනේ දන්නේ කියලා නැහැ. මේක පැය 6 ඉඳන් පැය 8 දක්වා කාලයක් ඇතුළත full charge වෙනවා. ඒක විශේෂම දෙයක්. ඒ පැය 6ක් වගේ කාලය ඇතුළත තමයි ඕගලන්ට මේ බයික් එක කිලෝමීටර් 100ක් ධාවනය කරන්න සුදුසු වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඒ වගේ එහෙම නැත්නම් ඕගොල්ලෝ මේක daily use කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේක වැඩට යන්න, ඕගලන්ගේ business එකට යන්න පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ විදිහට මේ බයික් එක
අටසිය වාරයක් එහෙම නැත්නම් අවම වශයෙන් charging cycles 800ක් එහෙම නැත්නම් 800 පාරක් charge කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවමේ 800 ඔයගලන්ට 800 ඉඳන් 1000 දක්වා මේ bike එක charge කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ උදාහරණයක් විදිහට මේක හැමදාම charge කරලා drive කරනවා නම් හැමදාම charge කරලා ride කරනවා නම් ඕගොල්ලන්ට අවම අවුරුදු 3-4ක් 4ක් අතර කාලයක් මේ bike එක use කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී අපි හැමදාම bike එකක් charge කර කර use කරන්නේ නැහැ. ඒතකොට සාමාන්‍යයෙන් මේක අවුරුදු 4කටත් වැඩිය ඕගලන්ට මේ බැටරිය එක use කරන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලෝ හිතනවා ඇති මේ බැටරිය එක අපි එහෙම නැත්නම් මේ අවුරුදු 3න් පස්සේ මේක අපිට පැත්තකින් තියන්න වෙයි කියලා. ඕගොල්ලෝ මේකට යන cost එක වියදම් කරලා අවුරුදු 3ක් charge කරා, අවුරුදු 3ක් පැද්දා. ඊට පස්සේ bike එක පැත්තකින් තියන්න වෙයි කියලා. නමුත් මේකේ warranty එකක් අපිට හම්බ වෙනවා. ඉතින් warranty ගැන මම details අපි description එකේ දාන්නම්. ඉතින් ඒවත් එක්ක ඕගොල්ලන්ට මේකේ aftermarket service එකක් තියෙනවා. ඒකත් එක්ක bike එක maintain කරලා ගොඩක් කල් එහෙම නැත්නම් අපිට අපේ bike එකට වියදම් කරපු මිලට ගැලපෙන කාලයක් මේක use කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. මම ආපහු එනවා T9 එකට. Rider ගේ මොනවද facilities එහෙම නැත්නම් rider ට මොනවද දීලා තියෙන facilities කියලා බලන්න. ඊට පස්සේ මම එනවා E8S එකට. T9 එකේ තියෙන key එකෙන් මම ඉස්සෙල්ලාම කතාව පටන් ගන්නම්. මෙන්න මේ වගේ key එකක් හම්බ වෙනවා buttons තුනක් එක්ක. මේක ඉස්සෙල්ලාම අපිට හම්බ වෙනවා lock button එකක්. Bike එක lock mode එකේ තිබ්බහම අපිට එහෙම නැත්නම් අපි කොහේ හරි දන්නේ නැත්නම් නවත්තලා යනවා නම් අපි ගෙදර ටික දවසකට නවත්තලා යනවා නම් bike එක එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් bike එකේ security එක ගැන වැඩිපුර හිතනවා නම් lock mode එකේ තිබ්බහම bike එක lock කරලා ගියාම අපි මේක කවුරුහරි touch කරොත් කවුරුහරි තල්ලු කරන් යන්න දොත් alarm එකක් මේගොල්ලෝ active කරනවා. ඒක තමයි විශේෂම දේ. ඊට පස්සේ මේකේ unlock mode එකක් තියෙනවා. Bike එක unlock කරලා තිබ්බහම අපිට හම්බ වෙනවා මෙතන key එකට knob එකක්. එහෙම නැත්නම් අපිට යතුරු දාලම කරකවන්න අවශ්‍ය නැහැ. අපේ වචනෙන් කියනවනම්. අපිට හම්බ වෙන key එකේ knob එකත් එක්ක අපිට unlock mode එකට ගියාට පස්සේ අපිට පුළුවන් bike එක unlock කරලා මෙන්න මේ විදියට keyless start එකකට යන්න. එහෙම නැත්නම් යතුරු දාන්න ඕනේ නැහැ. මේ knob එක කරකවලා අපිට start කරන්න පුළුවන්. දැන් bike එක start එකේ තියෙන්නේ. එහෙම නැත්නම් bike එක on වෙලා තියෙන්නේ. ඊට අමතරව මේකේ මැද තියෙනවා පොඩි bell එකක් වගේ mark එකක්. ඉතින් අපේ boot area එකක් තියෙනවා. එහෙම නැත්නම් අපිට මෙතන පොඩි trunk එකක් තියෙනවා. අපිට අපේ storage එක එහෙම නැත්නම් අපේ බඩු වගේ දේවල් දාගෙන යන අපේ helmet එකක් දාලා තියාගෙන storage එකක් තියෙනවා. අපිට මේක open කරන්න මෙන්න මේ විදියට අපි මැද තියෙන alarm එක එහෙම නැත්නම් bell එකක් mark කරලා තියෙන button එක තප්පර 5ක් press කරගෙන හිටියාම අපිට පුළුවන් මේ cargo area එක open කරගන්න. ඉතින් මේකේ හම්බ වෙනවා අපේ power adapter එක. මම ඒකනත් මෙතනදිම කතා කරන්න ඕගලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් අපි මෙච්චර කල් use කරපු ඉලෙක්ට්‍රික් බයික් එකක් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රික් කාර් එකක් වෙන්න පුළුවන් අපිට වෙනමම charging stations හොයාගෙන යන්න ඕනේ. හැබැයි මේකේ ඔයගලන්ට පේන ඇති සාමාන්‍ය wall adapter එකක් තමයි තියෙන්නේ. අපිට square pin තියෙන adapter එකක් හම්බ වෙනවා. ඉතින් මේක wall adapter එකට plug කරලා ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන socket එකට මේක plug කරන්න. එතකොට අපිට bike එක charge කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපේ design එක බලාගන්න ලැබෙන්නේ. ඊට පස්සේ මේක ඉස්සරහට එනවා නම් ඕගලන්ට තවත් විශේෂ දේවල් ටිකක් තියෙනවා කියන්න. අපේ වම් පැත්තේ එහෙම නැත්නම් ride එකේ වම් පැත්තේ අපිට USB out එකක් තියෙනවා light එකක් එක්කම. මේ light එක විශේෂයෙන්ම රෑට වැදගත් වෙනවා. අපිට හදිස්සියට USB port එක හොයාගන්න උනහම මේ කොළපාට light එකකින් indicate කරන්න තැන තමයි අපේ USB out එක බලාගන්න ලැබෙන්නේ. අපේ phone එක වගේ charge කරන්න ගොඩක්ම වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට phone එක charge කරන්න තැනක් තියෙන්න phone එක තියන්න තැනකුත් තියෙන්න බෑ. ඉතින් ඕගලන්ට පේනවා මෙතන පොඩි storage area එකක් තියෙනවා. අපිට phone එක plug කරලා මෙතනින් තියලා තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එක පාසල් ලුක් එකක් තියෙනවා. අපිට මොන හරි අපි grocery shopping කරන වෙලාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි බඩු ගිනින වෙලාවට පාසල් එක මෙතන තියලා මේ hook එකට අපිට දාලා තියන්න පුළුවන්. පාසල් එක එහෙම හේ දුවන්නේ නැති වෙන්න. ඊට පස්සේ මෙතනින් තමයි අපේ start knob එක තියෙන්නේ. අපිට මෙතනට යතුර ඕන නම් යතුරට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් bike unlock mode එකේ තියලා අපිට knob එක කරකවලා start කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම T9 එකට නගිනවා. ඕගලන්ට පේන ඇති Yadea carpet එකකුත් මේගොල්ලෝ feature කරලා දිනා මෙන්න මේ විදියට. අපිට වෙනමම carpet එකක් ඒකට කස්ටමයිස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. bike එකේ controllers ගැන කතා කරද්දී අපිට මෙතනින් parking mode එකට වෙනමම button එකක් තියෙනවා. parking mode එක engage කරන්න disengage කරන්න පුළුවන් මේ button එකෙන්. ඊට අමතරව අපිට horn එක, අපේ head dim control එක, එහෙම නැත්නම් light එක head කරන්න dim කරන්න control එක, ඒත් එක්කම අපේ signal indicators access කරන්න අපිට control එකක් හම්බ වෙනවා. දකුණු පැත්තට ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ head lights on කරන්න, ඒ වගේම අපිට මේ විදිහට අපේ gear shift කරන්න මේකේ gear positions දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකම shift කරන්න අපිට වෙනමම select එකක් තියෙනවා. ඊට පස්සේ මම මේක on කරන්නම්. මෙන්න මේ විදිහට අපි unlock button එක ඔබන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක on කරන්න. අපි start කරනවා කියන උඩදී මේ bike එක on කරනවා කිව්වොත් නිවැරදි. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේකේ meter panel එක මේකේ cluster එක කොයි වගේද තියෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේකේ parking කියන mode එකේ තියෙන්නේ. ඒ වගේම මෙතන gear position එක එක කියලා පෙන්වනවා. අපිට 1 2 විදිහට positions දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට odometer එක තියෙනවා. අපේ battery boost එක තියෙනවා. ඊට පස්සේ මේ indicators ඔයගලන්ට හොඳට බැලුවොත් බලා ගන්න පුළුවන්. අපේ headlight indicator එක තියෙනවා. ඒ වගේම අපි parking mode එක disengage කරොත් ඔයගලන්ට පේනවා ready කියලා. අපිට දැන් bike එක accelerate කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ අපිට
නොටිෆිකේෂන් එකක් දෙනවා ඒත් එක්කම සිග්නල් ඉන්ඩිකේටර්ස් අපිට මෙතනින් පෙන්නනවා ඒත් එක්කම අපේ බැටරි බාස්ට් එක ඉවර වුණාම අපේ බැටරි ඩ්‍රේන් වුණාම අපිට මෙන්න මෙතනින් ඔයගලට පේනවා ඇති වෙනම ඉන්ඩිකේටර් එකක් දෙනවා ඉතින් යම් කිසි රේන්ජ් එකකට ආවම නැත්නම් ඔයාට තව කිලෝමීටර් 10යි මේක රයිඩ් කරන්න පුළුවන් ඒ වගේ මෙසේජ් එකක් තමයි දෙන්නේ ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ ඉතින් මම මෙහෙමම යාඩියා E8S එකට යනවා මීට වඩා එහෙම නැත්නම් මොකද්ද ඒකේයි මේකේ තියෙන වෙනස කියලා පොඩ්ඩක් බලන්න අපි යන් E8S එකට බයික් එකකට නගින්න කලින් E8S එකෙත් මම එක්ස්ටීරියර් අපියරන්ස් එක ඩිසයින් එක කොයි වගේ තියෙන කියලා කතා කරලා ඉන්නම් ඉතින් ඉස්සෙල්ලාම අපිට මෙන්න මේ වගේ වයිස එකක් විදිහට මේක හඳුනන්න පුළුවන් හම්බ වෙන වයිස එකක් ඊට පස්සේ එතනින් පහළ යාඩියා ලෝගෝ එක තියෙනවා මේක ඉලුමිනේට් වෙනවා මේ ලෝගෝ එක එතනින් පල්ලෙහාට આવොත් කලින් ඩිසයින් එකට වැඩිය අපිට මේකේ වෙනමම ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් මේක ලයිට් එකේ මේක අපිට ප්‍රොජෙක්ට් ලෑම්ප් එකක් විදිහට හම්බ වෙනවා ඒත් එක්කම සිග්නල් ඉන්ඩිකේටර්ස් ගොඩක් ලස්සන විදිහට අපිට බලා ගන්න ලැබෙනවා ඒත් එක්කම මේකේ ඩබල් සිග්නල් එහෙම නැත්නම් සිග්නල්ස් දෙකම ඉන්ඩිකේට් කරන විදිහ ඔප්ෂන් එකකුත් ෆීචර් කරලා තියෙනවා ඊට පස්සේ මෙතන සයිඩ් එකට આવොත් සාමාන්‍ය විදිහට ලයිසන්ස් ප්ලේට් එක හම්බ වෙනවා ඒත් එක්කම ඩිස් බ්‍රේක් සහ අපිට ඩුවල් ෂොක් ඇබ්සෝබර්ස් මේකෙත් බලා ගන්න ලැබෙනවා එහෙමම මම මේකේ සයිඩ් එකට එනවා නම් මේකේ ටිකක් සයිස් එකෙන් වැඩි මිරර්ස් හම්බ වෙනවා ඊට පස්සේ මේක පල්ලෙහා කොටසට එනවා නම් සාමාන්‍යයෙන් අපිට සයිඩ් ස්ටෑන්ඩ් එක ඒ වගේම අපේ සෙන්ටර් ස්ටෑන්ඩ් එක හම්බ වෙනවා අපි T9 එකේ කතා කරපු සේෆ්ටි ෆීචර් එක. එහෙම නැත්නම් සයිඩ් ස්ටෑන්ඩ් එක අපි අප්ලයි කරලා තියෙද්දී අපිට වාහනේ එහෙම නැත්නම් මේ බයික් එක ඔන් කරන්න බෑ. එහෙම නැත්නම් මේක රයිඩ් කරන්න බෑ. ඒ ඔප්ෂන් එක මේකෙත් ෆීචර් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ අපිට පිලියන්ට මෙන්න මේ විදිහට ෆුඩ් පේක් එකක් බලා ගන්න ලැබෙනවා. අරගේ ඩිසයින් එක තියෙන විදිහට මේව නැත්නම් ඒකේ ඩිසයින් එකට ගොඩක් මැච් වෙන විදිහටම අපිට බලා ගන්න ලැබෙනවා මේකෙත් බෑක් රෙස්ට් එක ඒත් එක්කම ගොඩක් ලොකු රේන්ජ් එකේ තියෙන ග්‍රැබ් හෑන්ඩල් එක අපිට ඕනි තැනකින් මේක අල්ල ගන්න පුළුවන් එහෙම නැත්නම් පිලියන් ගේ හැටියට ඕනනම් මෙතනින් අල්ල ගන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනින් අල්ල ගන්න පුළුවන් ඒ විදිහට අවශ්‍ය තැනකින් අල්ල ගන්න පුළුවන් ඉතින් ගොඩක් ලොකු රේන්ජ් එක ග්‍රැබ් හෑන්ඩල් එකක් මේක බලා ගන්න ලැබෙනවා ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා යාඩියා ලෝගෝ එකත් එක්කම E8S Pro කියලා මේකේ බ්‍රෑන්ඩින් එක මේගොල්ලෝ කරලා තියෙනවා ඒත් එක්කම මේක පිටිපස්සේ ගැන කතා කරද්දී සම්පූර්ණයෙන්ම අරකට වැඩිය ලොකු වෙනසක් මේක බලා ගන්න ලැබෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ බෑක් රෙස්ට් එකේ පිටිපස්සේ ඩිසයින් එක තියෙනවා ඒත් එක්කම බ්‍රේක් ලයිට් එකත් යාඩියා ලෝගෝ එකක් තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ මේක ටිකක් යාඩියා ලෝගෝ එක T9 එකට වැඩිය ෆීචර් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් ඒත් එක්කම ඉන්ඩිකේටර්ස් දෙක අපිට මෙන්න මේ විදිහට වර්ටිකල් ඩිසයින් එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ ඊට පස්සේ පහලින් අපේ ලයිසන්ස් ප්ලේට් එකත් එක්කම රිෆ්ලෙක්ට් එකක් හම්බ වෙනවා ඒත් එක්කම මෙතනින් අපිට ලයිසන්ස් ප්ලේට් එකට ලයිට් එහෙවුත් මේගොල්ලෝ ෆීචර් කරලා තියෙනවා ඒත් එක්කම පිටිපස්සෙත් අපිට ඩුවල් ෂොක් ඇබ්සෝබර්ස් හම්බ වෙන්නේ ඒත් එක්කම ඩිස් බ්‍රේක් එකක් ෆීචර් කරලා තියෙනවා ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ බයික් දෙකේ ඩිසයින් ගැන කතා කරද්දී T9 එකට වැඩිය මේකේ සාමාන්‍ය සයිස් එක එහෙම නැත්නම් ප්‍රමාණයෙන් ටිකක් විශාලයි වගේ ඔයගලන්ට පේනවා ඇති ඒත් එක්කම මේකේ එක වාසියකුත් අපිට බලා ගන්න ලැබෙනවා සාමාන්‍යයෙන් අපි මේකේ බූට් ඒරියා එක ඕපන් කරලා බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට T9 එකට වඩා ටිකක් විතර විශාල බූට් ඒරියා එකක් බලා ගන්න ලැබෙනවා අපිට සුපුරුදු චාර්ජින් ඇඩැප්ටර් එකක් හම්බ වෙනවා ඒත් එක්කම අපේ පවර් කට් ඔෆ් බටන් එකක් මෙතනින් ලැබෙනවා ඉතින් මේකේ අපිට මෙන්න මෙතනින් තමයි අපේ චාර්ජින් ඇඩැප්ටර් එක ප්ලග් කරන්න ෆැසිලිටි එක දීලා තියෙන්නේ ඊට අමතරව USB අවුට් එකක් මෙතනින් තමයි බලා ගන්න ලැබෙන්නේ මෙතන ගොඩක් ලොකු ස්ටෝරේජ් බින් එකක් තියෙනවා අපිට අවශ්‍ය නැත්නම් මෙන්න මේක මේ විදිහට වහලා තියා ගන්නත් පුළුවන් මෙතන සුපුරුදු විදිහටම පාසල් හුක් එකක් තියෙනවා ඒත් එක්ක මෙතනින් අපිට අපේ කී හෝල් එක බලා ගන්න ලැබෙනවා කී එක ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා මේකෙත් ලොක් අන් ලොක් බටන්ස් දෙකක් තියෙනවා ඊට අමතරව ස්පෙෂල් බටන් එකක් තියෙනවා මේකේ අන්ලොක් මෝඩ් එකේ තියෙද්දී එහෙම නැත්නම් අපි බයික් එක අන්ලොක් කරලා තියෙද්දී අපිට මෙන්න මේ පවර් කියන බටන් එක ප්‍රෙස් කරලා අපිට පුළුවන් අපේ බයික් එක කීලස් එහෙම නැත්නම් රිමෝට් එකෙන් ඔන් කරන්න එහෙම නැත්නම් රිමෝට් එකෙන් ස්ටාර්ට් කිරීමේ හැකියාවක් තියෙනවා ඔයගලන්ට පේනවා ඇති ඉතින් ඒ විදිහට තමයි බලාගන්න ලැබෙන්නේ මම මේ විදිහට බයික් එකට නගිනවා බයික් එකේ කන්ට්‍රෝලර්ස් ගැන කතා කරද්දී අපිට T9 එකේ තියෙන ඒ කන්ට්‍රෝලර්ස් මේ බලාගන්න ලැබෙන්නේ හෙඩ් ඩිම් අපිට වෙනස් කරන්න එහෙම නැත්නම් ඒ කන්ට්‍රෝල් එක තියෙනවා අපිට සිග්නල් ඉන්ඩිකේටර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒත් එක්කම හෝන් එක අපේ පාකින් මෝඩ් එක ඩිස්එන්ගේජ් කරන්න පුළුවන් ඒත් එක්කම දකුණු පැත්තෙන් අපේ ගියර් ෂිෆ්ට් කරන්න පුළුවන් ඒත් එක්කම හෙඩ් ලයිට් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේම අපිට හැසඩ් ලයිට්ස් ඔන් කරන්නත් වෙනමම ඩෙඩිකේටඩ් බටන් එකක් දීලා තියෙනවා හැසඩ් ලයිට්ස් ඔන් කරාම මෙන්න මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති හැසඩ් ලයිට්ස් ඔන් කරා කියලා අපිට මේකේ ඉන්ඩිකේට් කරනවා ඊට පස්සේ ඩිස්ප්ලේ ගැන කතා කරද්දි මේක ටිකක් ස්ටයිලිෂ් ඩිසයින් එකක් ඔයගලන්ට බලා ගන්න ලැබෙනවා ඇති ඉතින් ඒකේ තවත් විශේෂ දෙයක් තියෙනවා ඔයගලන්ට කියන්න මේක අපිට රීජෙනරේටිව් බ්‍රේකින් සිස්ටම් එකක් එක තමයි අවිල්ල තියෙන උදාහරණයක් විදිහට අපි අරකේ නවත්තන්න බ්‍රේක් කරන්න වෙනවා හැබැයි මේකේ අපි ඇක්සලරේට් කරලා අතහැරියම් බයික් එක විසින්ම බ්‍රේක් කරගන්නවා ඒ බ්‍රේක් කරලා ඒ එනර්ජි එක බැටරි එකට සේව් කරගෙන මේගොල්ලෝ බ්‍රේක් එකෙන් ආපහු ඉලෙක්ට්‍රිසිටි එක රීජෙනරේට් කරලා අපේ බැටරි එක චාර්ජ් කිරීමේ හැකියාවක් තියෙනවා එතකොට පොඩ්ඩක් විතර මේකේ ක්‍රූසිං රේන්ජ් එක අපේ ඩ්‍රයිවිං ස්කිල්ස් එක වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා ඉතින් ඒක විශේෂම දෙයක් ඒක අපිට ඉන්ඩිකේට් කරනවා දැන් ඕගලන්ට ඒක බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මම ඇක්සලරේට් කරනවා
accelerate කරාම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට power එක indicate කරනවා අපි waste කරන power එක මේගොල්ලෝ indicate කරනවා ඊට පස්සේ accelerator එක අතහැරියාම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ පැත්තට එහෙම නැත්නම් අපේ regenerating braking system එක කොච්චර දුරට වැඩ කරනවද එහෙම නැත්නම් කොච්චර දුරට regenerate වෙනවද කියලා අපිට වෙනමම indicate කරනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ battery drain වෙන නිසා තමයි මේ පැත්තෙන් පෙන්නන්නේ මේක මේ විදිහට එක කලයකින් ගිහලා red color එක දක්වා මේ පැත්තට එනවා ඊට පස්සේ අපි නැවතුවා මෙන්න මේ විදිහට අපි කොච්චර ampere ගන්න generate කරනවාද කියලා තමයි මේ පැත්තෙන් indicate කරන්නේ ඉතින් අපි trip එක අවසානයේ ඔයගොල්ලන්ට කොච්චර kilometers ගන්නක් දුවලද ඒත් එක්කම කොච්චර ampere ව ගන්නක් අපි regenerate කළාද කියලා මෙතනින් indicate කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙතනින් බලා ගන්න පුළුවන් ඒත් එක්කම මෙතන තමයි අපේ battery indicator එක තියෙන්නේ speedometer එක තියෙනවා ඒත් එක්කම gear position එක තියෙනවා දැන් bike එක ready mode එකේ තියෙනින් තමයි මේ විදිහට ready කියලා මේගොල්ලෝ අපිට පෙන්වලා දීලා තියෙන්නේ ඉතින් ওই විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ bikes දෙකේ තියෙන දේවල් ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍ය SUV එකක් කාර් එකක් වෑන් එකක් යූස් කරපු කෙනෙක්ට මේ දවස්වල මේ තියෙන ඉන්ධන අර්බුදයත් එක්ක වාහනේ පොඩ්ඩක් පැත්තකට තිබ්බනම් ඒකට සොලූෂන් එකක් විදිහට ගේන්න තියෙන e-bike එක. ඉතින් මේක ඒ වගේ කට්ටිය විතරක් නෙවෙයි. ඔයා bike එකක් යූස් කරන කෙනෙක් නම් ඔයාට ඒකේ cost එකත් වැඩි නම් එහෙම නැත්නම් ඔයා 3 wheel එකක් යූස් කරන කෙනෙක් නම් ඔයාට ඒකේ cost එකත් වැඩි නම් මම හිතන්නේ හොඳ සොලූෂන් එකක් වෙයි. ඕගලන්ට පුළුවන් මේක experience කරන්න Abans Auto Showrooms වලින්. ඉතින් මම පල්ලෙයා description එකේ details දාන්න. ඕගලන්ට පුළුවන් experience කරන්න. ඉතින් මම හිතනවා ඕගලන්ට මේ දවස්වල තියෙන මේ ඉන්ධන අර්බුදයත් එක්ක මේ fuel cost එකත් එක්ක මේ repair cost maintain cost එකත් එක්ක ගොඩක් හොඳ solution එකක් වෙයි කියලා ඉතින් use කරන කෙනෙක් ඉන්නා නම් අනිවාර්යයෙන්ම පල්ලෙයා comment section එකේ ඕගොල්ලන්ගේ idea එක කොයි වගේද ඕගොල්ලන් මොන වගේ experience එකක්ද තියෙන්නේ කියන එක පල්ලෙයා comment section එකේ දාන්න. ඉතින් වාහන ගැන වගේම මේ වගේ කාලීන ඕගොල්ලන්ට වැදගත් වෙන දේවලු දැනගන්න auto hub එක subscribe කරන්න ඒත් එක්කම social media තියෙනවා like කරන්න follow කරන්න. එහෙනම් ඊළඟ video එකෙන් ඉක්මනට හම්බෙමු මේ auto hub.